අයිබෝවා අද අපි ඔබට ගෙන එන්නේ යෝග ශාස්ත්‍රයේ පිළිපද ලියවුණු විශේෂ ග්‍රන්ථයක් ගැන තොරතුරු තමයි. එම ග්‍රන්ථය ගැන කියනවා නම් එම ග්‍රන්ථය ලියලා තියෙන්නේ ලීලානන්ද වික්‍රමාරච්චි කියන අපේ යෝග ආචාර්යවරු. එතුමා ගැන අපි සඳහනක් කරනවා නම් විශ්වවිද්‍යාල කීපයක උපාධි පාඨමාලාවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර තවත් ලංකාවේ තියෙන විශේෂ ආයතන සහ ආයතන වලට යෝග ශාස්ත්‍රයේ පිළිබඳ දැනුම ලබා දෙන ආචාර්යවරු. උදාහරණ ලෙස කියනවා නම් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, පදනම් ආයතන වැනි ආයතන වලට යෝග ශාස්ත්‍රයේ පිළිබඳ දැනුම ලබා දෙන්නේ. එතුමා ලියපු මේ පොතේ නම තමයි ධ්‍යාන යෝග. එම ධ්‍යාන යෝග ග්‍රන්ථය මන්ත්‍ර යන්ත්‍ර සහ මණ්ඩල කියන කොටස් තුනෙන් සමන්විත වෙන. මේ පොතේ පරිච්ඡේද 7කින් සමන්විත වෙන අතර පිටු 133කින් අන්තර්ගතයි. මේ පරිච්ඡේද 7 ගැන කියනවා නම් පළවෙනි පරිච්ඡේදය තමයි හැඳින්වීම මන්ත්‍ර යන්ත්‍ර සහ මණ්ඩල. දෙවෙනි පරිච්ඡේදය තමයි මන්ත්‍ර. ඒ කියන්නේ ශබ්දේ විද්‍යාව. තුන්වෙනි පරිච්ඡේදය තමයි යන්ත්‍ර. යන්ත්‍ර කියන්නේ අනන්‍ය වූ හැඩතලය. හතරවෙනි පරිච්ඡේදය ලෙස අපිට ගන්න පුළුවන් මණ්ඩල. මණ්ඩල කියන්නේ අද්භූත ගෘහයේ චක්‍රය. පස්වෙනි පරිච්ඡේදය තමයි ජපමාලා සංස්කරණ. හයවෙනි පරිච්ඡේදය තියෙනවා දේවතාවන් කියන්නේ. එයා චිත්‍ර, මන්ත්‍ර සහ යන්ත්‍ර. හත්වෙනි පරිච්ඡේදය තමයි චක්‍ර නිරූපණ. මෙන්න මේ පරිච්ඡේද 7න් තමයි මේ පොත අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ පොත ගැන තවදුරටත් කියනවා නම් මෙම විවිධ රූප වලින් සමන්විතයි. ඒ කියන්නේ යන්ත්‍ර, මන්ත්‍ර සහ මණ්ඩලවල. එතකොට අපිට මේ රූප ලෙස ගන්න පුළුවන් ශිව. ශිව දෙවියන්ගේ මේ ශිව රූපය සහ ඊට අදාළ යන්ත්‍රයේ රූපයක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනුවට අපිට ගන්න පුළුවන් අර්ධනාරීශ්වල. ඒක තුන්වෙනුවට තියෙනවා රුද්‍ර. ඒ ආකාරයට විවිධ දෙවිවරුන්ගේ රූප සහ ඒ වාට අදාළ යන්ත්‍ර සහ මන්ත්‍රවල රූප සහ විස්තර තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. තවදුරටත් පොත ගැන කියනවා නම් ඔබට පුළුවන් මේ පොත කියවන්න. එතකොට කියවලා මේ පිළිබඳ තියෙන තොරතුරු ඔබට දැනුමට එකතු කරගන්න පුළුවන්. මම ආරාධනා කරනවා සියලු දෙනාටම මේ ධ්‍යාන යෝග කියන පොත අරගෙන කියවන්න. ඔබ සියලු දෙනාට ඉතාලි සුඛායු දිගායු ආයුබෝවන්.